මහාබැංකුවේ නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම එම අවස්ථාවේදී සිදු නොවිය යුත්තක් ජනාධිපති පත් කළ කමිටු වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. පියුඩෙල් ෆුල් ක්‍රීම් ග්‍රෑම් 400ක් රුපියල් 910යි. අපේකම හඳුනන කිරි රසය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රකාශ කරනවා මේ ලක්ෂ්මන් කිරියල්ලගේම ප්‍රකාශය වාර්තාවනුව මහාබැංකු නිලධාරීන් ඉල්ලාස් වෙන්න ඕනේ. ඒ අතරේම විමල් වීරවර්ෂ කියන්නේ මහාබැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද? දිනේශ සමරකෝන්ගේ වාර්තාවක සටහන් කර තිබෙනවා. ලංකාදීප වාර්තාවටත් යමු. මහාබැංකුවේ පඩි වැඩි කිරීම අසාධාරණයි. ජනපති කමිටු වාර්තාව කියනවා. සුජිත් ජූලිගේ සහ අංජුල මහික වීරත්නගේ වාර්තාව ශ්‍රී ලංකා මහාබැංකුව 50%කින් වැටුප් වැඩි කරගත් ආකාරය වැරදි මෙන්ම සදාචාරාත්මක නොවන බවත් පඩි වැඩි කර ගැනීමට පෙර එහි ප්‍රධානීන්ට රටේ තත්ත්වය සලකා බැලිය යුතුව තිබෙන බවත් ශ්‍රී ලංකා මහාබැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට පත් කරනු විශේෂ ස්වාධීන කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ එම වාර්තාවම මෞබිම් වාර්තා කරන අයුරු මහාබැංකු වැටුප් වැඩි කිරීමට කමිටුවේ අනුමැතිය නැහැ. අනුරාධ හේරත් සහ ක්‍රිෂාන් පතිරත් ජයසූරියගේ වාර්තාව මහාබැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවටයි වාර්තා වී තිබෙන බව වාර්තා කර තිබෙන බව මේ වාර්තාවේ සටහන් කර තිබෙනවා. මේ බොහොමත්ම ස්තුති එක දෙයකට විතරක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ මහාබැංකුව මේ රටේ නීති පද්ධතියට අයත්, මේ රටේ පාලනයට යටත්, මේ රටේ පාර්ලිමේන්තුවට යටත් ආයතනයක් වශයෙන් නම් කිරීම පිළිබඳව ඒක අපිට පහදලා දුන්න එකට අපි හිතන් හිටියේ මාල මේ මහාබැංකුව අයිති අල්ලපු රටට කියලා. එක්කො මාලදිවයිනට නැත්නම් ඉන්දියාවට කියලා. මහාබැංකු වැඩි වැටුප් අත්හිටුවන්න මහාබැංකුවේ EPF වැඩි පොලිය නතර කරන්නත් නිර්දේශයක් හර්ෂද සිල්වා කියන්නේ. අකිත පෙරේරත් රනිල් ධර්මසේනත් වාර්තා කරනවා. මහාබැංකුවේ 70%කින් වැටුප් වැඩි කර ගැනීම ලබන වසර දක්වා අත්හිටුවීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බවයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර තිබෙන්නේ. මේ දවස්වල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියාගෙන යනවා අපි ගත කළේ හරි අමාරු කාලයක්, අපි ගොඩක් දුක් වින්දා, දැනුත් එහෙම කාලයක්, ඉස්සරහට තව අමාරු කාලයක්. මේ දවස්වල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියාගෙන යනවා. එහෙම කියාගෙන යද්දී ඒ වැටුප් සමාලෝචනය කරන කට්ටියම තමන්ගේ වැටුප වැඩි කරගත්තා. එනිසා රටක් දුප්පත් වෙච්ච ආකාරය දකින්න ඕන නම් රටේ පාලකයා පොහොසත් වෙච්ච ආකාරය බැලුවා නම් ඒ හොඳටම ඇති. මහාබැංකුවේ වැඩි කළ පලියට මේ විදියට පඩි වැඩි නොකළ යුතුය යැයි ජනාධිපති පත් කළ කමිටුවත් කියනවා. හර්ෂද සිල්වාගේම ප්‍රකාශය. ඒ අතරේම කමිටු වාර්තාවේ හැටියට නම් මහාබැංකු නිලධාරීන් ඉල්ලාස් වෙන්න ඕන කියලයි ලක්ෂ්මන් කිරියල්ලගේ මේ ප්‍රකාශයේ වාර්තා කර තිබෙන්නේ. ඒ මෞබිමේ වාර්තාවයි. අනාදින සේවකයෝ ස්ට්‍රයික්, ගුරු විදුහල්පතිවරුන්ට ප්‍රශ්න, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ට ප්‍රශ්න, බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රශ්න, අධික නිලධාරීන්ට ප්‍රශ්න, වෛද්‍යවරුන්ට ප්‍රශ්න, සමස්ත ශ්‍රේෂ්ඨ ඔක්කොටම ප්‍රශ්න. ඒ කාගේවත් පඩි වැඩි කරන්න එපා, ඒ ඔක්කොගෙම පටි තද කරගන්න කියලා මහාබැංකුව විතරක් පටි ඉහිල් කරගත්තා. රට බංකොලොත්ලු, සංචිත හිඳලලු, ණය දෙන්නේ නෑලු, ණය ගන්න බෑලු, මුදල් අච්චු ගහන්න බෑලු, උදේ ඉඳලා හවස් වෙනකන් බණ කියන මහාබැංකුවේ අධිපති ඇතුළු සෙට් එක තමන්ගේ පඩිය වැඩි කරගත්තා. ජනාධිපති වංකගිරියට යනවලු, මේ වැල්පාලෙමේ එල්ලි එල්ලි යනවලු, තව ගොඩක් දුරයිලු, හැබැයි එක කොටසක් විතරක් වැඩි කරගත්තා. එක්ක අනිත් අයටත් ඒ විදියට තමන්ගේ පඩිය වැඩි කරගන්න නිදහස දෙන්න, නැත්තං මහාබැංකුව ගත්ත මේ පියවර ආපස්සට හරවන්න.